வணக்கம் ஆய்வோன் சிறு தினம் சுப அந்த பிரார்த்தனா கரணவா தென் குடாக் மட்ட அம்மலா மெசேஜ் கரணவா கால் கரணவா நே கொடுக்கு வாக்கு அது வஹினவா உங்கஹனவா அப்படி தருவோட சம்பந்த வேண்டியதாக நே ஹெம கியலா வஹினவாது அது ஆலமை அது வஹினவாது ஹேண்ட் ரைஸ் எக் தான பலன வஹின பிரதேசம் வர பொட்ட ஹேண்ட் ரைஸ் எக் தான வஹினவனா निरीक्षण ඒකව තමයි මෙතන ළමයි සංඛ්‍යාවක් සම්බන්ධ වෙලා ඉන්නවනේ. ඉතින් අපි ගිය සතියේ කතා කරපු කොටස ඉඳන් අපි අද ඉදිරියට කරගෙන යන්න තමයි හිතේ අපෙන් සූදානම. මම කැමති සියලු දෙනාම කැමරේ කොන් කරනවා නම්. හරි. හරි පුතේ. හොඳයි. මට කියන්න බලන්න හිමාෂ හිමාෂ हिमाश सर की अन्न बाला ना फिर ये सती मोना ला कपाय करे अब बालों पारण कल दिन के हिमाश की अन्न बाला हिमाश अभी पर विद्वान पर तुम्हां वाह बधाई इलाज कर आसीर आसीदियर गुड तुम्हां बधाई इलाज कर क्या मोना ला कपाय करे आपी आई नेसर इतना ही है ना पैर नमः नहीं 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 ये सब भी अपन कहता करते हैं पार्ट में तमाई में पास ले सीधी ना पूत गले अंगे में ये पार्ट में ऐड थे अपन अच्छा ने देखा है तो कहता करें हिमाचल आदि पर विद्वान पर तुम्हारा हाँ किला करते हैं आसियार आसियार गुरु तुम्हारा हाँ हो गया हो गया हरी पुते हरी එනම් මං හිතන්නේ එතනින් නතර කරන්න නැත්තේ අපිට අද තියෙන්නේ එතනින් අහාර පාඩම කරගෙන යන්න හොඳයි හිමාෂ පාඩම් කරන්නේ මේ හිමාෂ ආ අම්මා ළඟ ඉඳන් hina වෙනවා අර පුතේ හරි ආ හරි අපි වැඩි වෙලා ගන්න ඕනේ නැහැ හේතුව තමයි අපි සතියකට හම්බෙන්නේ පෑණි පුතේ අපි මේ පෑයින් පොරිම වැඩ ටිකක් කරමු හරි සියලු දෙනාම දැන් පොත් ටික අරගෙන දිනේ දා ගන්නකෝ අද දිනේ දාගෙන පොත් ටික අරන් ආ හෂිනී ඉන්නව නේද හෂිනී ऐसा कौन मतलब सापसा नहीं पे कौन दिन इन्ना आते हाँ दाई हरे तू पे हरे हरे अब भी नहीं दागने कौन दे हरे පිගිය සතියේ කතා කරේ අපේ දුල පුතාලත් එක්ක පාසලේ සිටින පුද්ගලයන් සම්බන්ධ. ඉතාමත්ම සරල මාතෘකාවකින් තමයි අපේ වැඩේ පටන් ගත්තේ. අපි තාම තුන වසරේ විෂය නිර්දේශය කවර කරන්න තාම ආරම්භ කරේ නැහැ. හේතුව තමයි ඔබේ දරුවන් කොඩිතුවක් උසගේ පැටන් එකට කොඩිතුවක් උසගේ දෙමළ රටාවට හුරු කර ගැනීම අත්‍යවශ්‍යයි. එහෙම නැති වුණොත් නිකන් අර මිදිච්ච කලයකට වතුර පුරවනවා වගේ තමයි. ඉතින් ඒක නිසා ඒකට අවශ්‍ය වන මූලික මඟ පෙන්වීම තමයි අපි මුල් දවස් ටිකේ ඉඳන් දාගත්තේ. ඉතින් අපි මේ පාඩමේ ඉතුරු කොටස් ටික කතා කරන්න තමයි අද සූදානම් වෙන්නේ. හරි. අපි ගිය සතියේ කතා කරා විදුහල්පතිතුමාට දෙමළෙන් කියන ආකාරය සහ ගුරුතුමාට දෙමළෙන් කියන ආකාරය. අද ලියාගමු තුන්වෙනි වචනය ලියාගන්න මානවන් ශිෂ්‍යයා ඔබෙ දරුවගේ මව්බස කොටස චෙක් කරන්න තමයි ඔතනෝ වැරදියට ලියලා තියෙන්නේ. හරිද? දෙමාපියන් දැන් ළඟ ඉන්නවානේ. තුන්වෙනි වචනේ ලියාගන්න පුතේ මානවන් ශිෂ්‍යයා. මෙන්න මෙතන මේ ශිෂ්‍යයා ලියද්දී සර් මෙතන වරද්දලා දාලා තියෙන්නේ හිතලම. හේතුව තමයි අපේ දරුවන්ට අක්ෂර විඤ්ඤාසය දැනගන්න ඕන. සිංහලවල කොහොමද ලියන්නේ මව්බසවල කොහොමද ලියන්නේ කියලා අපේ දුර පුතාලා දැම්ම ඉඳන් දැනගන්න ඕනේ. හේතුව තමයි ශිෂ්‍යත්ව විභාගයට ලේසියෙන් ලකුණු ගන්න හම්බෙන්නේ නැහැ. ශිෂ්‍යත්ව විභාගයට හොඳ ලකුණකට යන්න නම්
පරිසරය ටික මව්බස ටික ගණිත ගැටලු ටික දෙමළ ටික ඉංග්‍රීසි ටික මෙන්න මේ සබ්ජෙක්ට් පහම තමන්ට පුළුවන් වෙන්න ඕන. ඉතින් මෙතන දෙමළ පන්තියක් තමයි. නමුත් දෙමළ පන්තියකට එහා ගිහිල්ලා ශිෂ්‍යත විභාගයට අවශ්‍ය වන පන්නරය ලබා දීම තමයි i-learning college එකේ සියලුම ගුරුවරුන්ගේ ටාගට් එක. ඉතින් ආදරණීය අම්මේ තාත්තේ හොඳට වැඩ කරමු අපි. හොඳ ප්‍රතිඵලයකට යන්න. තුන වසරේ හතර පහ තවුරුදු දෙකයි. අපි යන් හොඳ ප්‍රතිඵලයකට ගිහිල්ලා අපේ බැජ් එකම ශිෂ්‍යත්ව පාස් කරන මට්ටමට අපි හදාගමු. තුන්වෙනි වචනේ ලියාගන්න මානවන් ශිෂ්‍යයා. ලියාගන්න තුන්වෙනි වචනය මානවන් ශිෂ්‍යයා. මේ සර් ශිෂ්‍යයා ලියලා දිනවා වැරදි ළමයි. හරිද? සර් ශිෂ්‍යයා ලියලා දිනවා වැරදි. සර් ශිෂ්‍යයා ලියලා දිනවා වැරදි. ඒක හදලා ලියන්න ඕන. ඒ ඔයාලගේ මව්බස ටික චෙක් කරගන්න තමයි සර් එතන දාලා තියන්නේ. හරිද? මානවන් ශිෂ්‍යයා. හරි. ප්‍රශ්නයක් නැහැ. ඒක දන්නේ නැත්නම් මෙහෙම ලියා ගන්නකෝ. අපි මේ පාඩම ඉදිරියේදී තව කතා වෙනවා. එතකොට අපි අනුපාඩුව හදාගමු. හරි, තාම් පොන්ජි ළමයිනේ. දෙමාපියන් ඉන්නවනම්, හරිද? දෙමාපියන් ඉන්නවනම් සර් කියන්නම් මේක කොහොමද නිවැරදිව ලියවෙන්න ඕන කියලා. එතකොට තමන්ගේ දරුවට පොඩ්ඩක් කියලා දෙන්න. හේතුව දැන් ඔබටම තේරුම් ගන්න පුළුවන්. දැන් දරුවගේ මේක පොඩ්ඩක් ලියන්න අමාරුයි නම් හේතුව මොකද්ද? මව්බස කොටස පොඩ්ඩක් දුර්වලයි කියලා තමයි අපිට තීරණය කරන්න වෙන්නේ. ඉතින් ඒක නිසා අපි සිංහල පොත වැඩිපුර කියවන්න ඕන. අකුරු පිළිබඳ අවබෝධය තව දෙන්න ඕන දරුවන්ට. හරිද? ලේසි ගමනක් නෙමෙයි. ලේසි ගමනක් නෙමෙයි ශිෂ්‍යත්ව විභාගයට යන පාර කියලා කියන්නේ. පාස් වුණොත් ටයිප් නියමයි. පාස් වුණොත් ටයිප් නියමයි. ලේසි නෑ. මහන්සි වෙන්න ඕන. මේ මෙතන ශිෂ්‍යයා ලියද්දී මේ පළවෙනියට තියෙන යයන්න වෙනුවට එන්න ඕන යංශය. හරිද? දෙමාපියන් අහන් ඉන්න නිසා මම කියන්නේ එහෙම දරුවට පොඩ්ඩක් පෙන්නන්න. අපි මේක ඉදිරියේදී කතා වෙනවා, ප්‍රශ්නයක් නෑ. තුන්වෙනි වචනය මානවන් ශිෂ්‍යයා. මෙතන පළවෙනි යයන්න වෙනුවට ලියන්න ඕන මොකද්ද? යංශය. යංශය දන්නව නේද ළමයි? යංශය දන්නව නේද? ආ, දන්නවනේ. එකනේ. එනම් අමාරු නෑ. හොඳයි, ලියන්න තුන්වෙනි වචනය මානවන් ශිෂ්‍යයා. ආ, නියමයි අනුදී. හොඳයි, නියමයි, ලස්සනයි, ලස්සට කියලා දෙනවා. හොඳයි, මානවන් ශිෂ්‍යයා. මෙතන පළවෙනි අයන්න වෙනකොට මොකක්ද එන්න ඕන අනුදී? කියන බලන්න අනුදී, මෙතන පළවෙනි අයන්න වෙනකොට මොකක්ද එන්න ඕන? යංශය. එතකොට මෙතන මේ මූර්තජ සයන්න හල් වෙන්නේ නෑ නේද? අන්න හරි. හරි පුතේ, ලියාගන්න තුන්වෙනි වචනය මානවන් ශිෂ්‍යයා. මානවන් ශිෂ්‍යයා කියලා ලියලා දැන් පාට පෙට්ටි තමන්ගේ ළඟ තියෙනවා නේද? පාට පෙට්ටි, පාට පැන්සල් තියෙනවා නේද? සර් කියලා තියෙන්නේ ඒවා තමන්ගේ ළඟ තියාගන්න කියලා. හරිද? ලස්සන රූපයක් අඳින්න ඕන. නියමයි සෙතුම්. හොඳයි, නියමයි සෙතුම්. ලස්සනට ඇඳලා පාඩ කරලා තියෙනවා. ලස්සන රූපයක් ඇඳලා ලස්සනට පාඩ කරන්න බලන්න. හොඳයි සෙතුම්. හොඳට පාඩම් කරගන්න ගිය සතිය කතා කරපු වචන ටික. අද මම දරුවන්ට චාන්ස් එක දෙනවා වචන ටික කියවන්න. ඉතින් ඒක නිසා හරියට ලියා ගන්න පුතේ. මානවන් ශිෂ්‍යයා. නොමින්දි ලියන්නේ නැද්ද? නොමින්දි ලියන්නේ නැද්ද? ලියන්නේ නැද්ද නොමින්දි? ලියනවා සර්. ආ, මොකද බලන් ඉදියේ පැන්සලේ තුඩ ගැටුණද? ආ නොමින්දි, පැන්සලේ තුඩ ගැටුණද? හරි, කවන්නෑ කවන්නෑ, ලියන්නකො ලියන්නකො. තුන්වෙනි වචනය මානවන් ශිෂ්‍යයා. මානවන් ශිෂ්‍යයා. මානවන් ශිෂ්‍යයා.
මානවන් ශිෂ්‍යයා හරි අවබෝධයෙන් යන කිසි කලබලයක් නැහැ මානවන් ශිෂ්‍යයා හරි මෙයා අන්නකෝ මෙහාට පොඩ්ඩක් දැන් මම ඇත්තටම පන්තිය පටන් ගත්තේ මේ වැස්ස අඩුවේ කියලා හිතලා දැන් එන්න එන්න වැස්ස වැඩි වෙලා අකුරු ගහනවා හයියේ හයියෙන් අකුරු ගහනවා හරිද ඉතින් මේ හරි බලමු අපිට විනාඩි 10ක් 15ක් බලමුකෝ ලියන්නකෝ මානවන් ශිෂ්‍යයා පොඩි තුවක් උසදි හිතෙන්නේ ඔයාලා ලස්සන වැඩ කරනවානේ ඒත් බය අකුරු ගහන නිසා සර බය අකුරු ගහනවාද ඔයාලා බයයිද අකුරු ගහනවාට ආ ළමයි අකුරු ගහනවට බයයිද නැද්ද නැද්ද අයියෝ බය නැද්ද සර නම් බයයි සර නම් බය අකුරු ගහනවාද ලියන්න තුන්වෙනි වචනය මානවන් ශිෂ්‍යයා මානවන් ශිෂ්‍යයා අසල රූපයක් අපි මානවන් ශිෂ්‍යයා හරි මේ අහගන්නකෝ අැතරම පොඩ්ඩක් මේ හයියෙන් අකුරු ගහනවා හරි බලමු විනාඩි දෙකක් බලමු පායන්නේ නැහැ අකුරු ගහන ප්‍රමාණය එන්නේ වැඩි වෙනවා ලියන්නකෝ තුන්වෙනි වචනය මානවන් ශිෂ්‍යයා මානවන් ශිෂ්‍යයා හොඳට කියව කියව ලියන්න රූපයන් ඉන්න ලස්සනට නියමයි හෂිනි හොඳයි හොඳයි හෂිනි සෙතුම් ඇන්ද නේද සෙතුම් විජේසිංහ දුවෙක් නේද ඉන්නේ සෙතුම් දුවෙක් නේද පුතේද දුවෙක්ද ඉන්නේ පුතෙක්ද දුවෙක්ද ඉන්නේ පුතෙක් නේද පුතෙක්ද දුවෙක්ද මානවන් ඉරිකෑල්ලක් ශිෂ්‍යයා කියලා රූලක් කර රූලක් පහලට ලියන්න ඕන බලන්න පුතේ හරි මේ අහන්නකෝ මම අද 6 වෙනකම් පන්තිය කරන්නම් එතකොට ලබන සතියේ මම පැය භාගයක් වැඩිපුර කරලා දෙන්නම් 5 ඉඳන් 6 හමාර වෙනකම් හරිද හේතුව මේ අකුරු ගහන ප්‍රමාණය වැඩි හරිනි ඒක නිසා මේ අහන්නකෝ දැන් අර පිටුවක් රූලක් කර රූලක් ලියන්න ඉඩ දීලා ලියාගමු හතරවෙනි වචනයත් මේ අහන්නකෝ හතරවෙනි වචනයත් ලියාගන්න හතරවෙනි වචනයත් ලියාගන්න මානවී ශිෂ්‍යයාව ලියාගන්න හතරවෙනි වචනයත් මානවී ශිෂ්‍යයාව අරක ලියන්න ඕන පුතේ රූපේ අඳින්න ඕන පිටුවක් ඉඳ තියන්න කිව්ව රූලක් කර රූලක් පහලට පිටුව පිරෙන්න ලියන්න ඕන හතරවෙනි වචනේ ලියාගන්න මානවී ශිෂ්‍යයාව එතනත් අර ව්‍යාක සිංහල මව්බස කොටස ඔයාලගේ චෙක් කරන්න තමයි මෙතනත් වරද්දලා තියෙන්නේ ඉතින් එතනත් පොඩ්ඩක් අනිවාර්යෙන් හරි අවබෝධයෙන් ලියන්න හරිද පොඩක් දෙමාපියන් උදව් කරන්න හේතුව මම ලබන සතියේ නැවතත් මේ කොටස කතා කරනවා බය වෙන්න බව වචන දෙක මේ පොඩ්ඩක් පුරු ගන්න ප්‍රමාණය වැඩි වුණා ඉතින් ඒක නිසා හයියෙන් වහිනවා ඒක නිසා පන්තිය අතර නතර කරන්න වෙනවා අපි ලබන සතියේ පහට පන්තිය ආරම්භ කරනවා මම ඒක ආයතන දැනුවත් කරන්නම් පහට අපි පන්තිය ආරම්භ කරනවා පහේ ඉඳන් හයම ආරම්භ අපි ලබන සතියේ පන්තිය කරමු එතකොට මේ හතරවෙනි වචනයත් ලියන් ගන්න මානවී ශිෂ්‍යාව කියලා ලියන ලස්සන රූපයක් අඳින්න ඕන
රූපයක් ඇඳලා මානවන් ශිෂ්‍යයා කියලා පිටුවක් පිරෙන්න ලිව්වා වගේ රූලක් ඇර රූලක් මේකත් ලියන්න ඕනේ රූලක් ඇර රූලක් සේ ගෲප් එකකට මැසේජ් එකක් ටයිප් කරලා දාන්න එතකොට ඔයාලට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ හරිද එතකොට මේක වැදගත් වෙන විදිහට ලියන විදිය සර් මැසේජ් එකක් ටයිප් කරලා දාන්නම් කොයි වෙලාවකවත් අතර කරන්නේ නැහැ නමුත් අපුරු බහන ප්‍රමාණය වැඩි වුණා ඉතින් ඒක නිසා තමයි මේ අදට පන්තිය නතර කරන්න වෙන්නේ ලබන සතිය අපි පහේ ඉඳන් හය හමාරනකම් පන්තිය කරමු ඉතින් ප්‍රශ්නයක් නැහැ එතකොට හරිනේ ළමයි තග්ගාල ලියා ගන්නකෝ මේ වචනේ ලියාගත්තයි හෑන්ඩ් රේස් එකක් දාන්න බලන්න පොඩ්ඩක් සර් පොඩ්ඩක් උදව් කරන්න ඉක්මනට හෑන්ඩ් රේස් එකක් දාන්න ලියාගත්තයි අනුදි කියලා කියන්නේ අපේ හත වසරේ අනුදිලයි නංගිද හතේ හරි හයේ හරි සෑ මම අනුදිගේ නංගි හරි හරි අක්කා හත වසරේ නේද හරි මට නෝට් උනා පොඩ්ඩක් හරි හරි පුතේ හරි අපි පස්සෙ කතා කරමු මේ වචනේ ලියාගත්තා හෑන්ඩ් රේස් එකක් දාන්න ඉක්මන් කරන්න ළමයි ඉක්මන් කරන්න මේ වචනේ ලියාගත්තා හෑන්ඩ් රේස් එකක් දාන්න හේතුව අකුරු ගහනවා හයියෙන්ම පොඩ්ඩක් දෙමාපියන් උදව් කරන්න මේ මේ වෙලාවේ හැටියට හරි සර් ගෲප් එකකට මැසේජ් එකක් ටයිප් කරලා දාන්නම් මේක ලියන්න ඕන වචනය සහ ඒ වචන ටික හේතුව හයියෙන්ම වහින නිසා හරි හයියෙන්ම වහිනවා ගොරව කරව ඉතින් ඒක නිසා මට අතර පාඩේ නතර කරන්න වෙනවා අපි ලබන සතිය පහේ ඉඳන් හය හමාර වෙනකම් මේ පාඩම දිගට කන්ටිනියු කරගෙන යන්න සර් ගෲප් එකකට මැසේජ් එකක් ටයිප් කරලා දාන්න මොකක්ද කරන්න ඕන කියලා එහෙනම් අදර අපි පන්තිය නතර කරමු සම්බන්ධ වෙන සියලු දෙනාම පරිස්සමෙන් ඉන්න පුතේ බුදු සරණයි ෆෝන් පාවිච්චි කරන්න එපා කුරු ගහනවා විවිධ ප්‍රදේශ වලට ගොඩක් ප්‍රදේශ වලට ලංකාවේ වහිනවා ඉතින් ඒක නිසා සියලු දෙනාම පරිස්සමෙන් ඉන්න වණක්කම් ආයුබෝවන් මුන්මණි හෙල්තුනේ තෙරුවන් සරණයි සියලු දෙනාම බුදු සරණයි පරිස්සමෙන් ඉන්න